සමන්තාචක්කවාලිසූ කතරාගච්ඡන්තුදිීවෙතා සද්ධන්මන් මනීරාජත්ස සුනංතුසග්ග මොක්හදන් දම්මත්ස වෙනකාලු අයං පදංත ධම්මත්ස වෙන කාලු අයං පදංත ධම්මත්ස වෙනකාලු අයං පදංත නමුදස්සේ භගවෙතු අරහතු සංම සංගුද්දස්ස, නමුදස්සෙ භගවෙතු අරහතු සං어 සංගුද්දස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සංම සංගුද්දස්සේ. කතමෝජා වුසෝ සම්මාගම්මන්ති පානාතිපාතාවේරමනිි, අධිනාදානාවේරමනි, කාමී සුමිච්චාචාරාවීරමනිි අයංඋච්චතා වුසෝ සම්මාගම්මන්තෝ. සද්ධන් මස්්‍රවනාවිිලාස සදහැබැර වාසනාවන්ත කාරුණික පින්වතුනේ ස්කොට් ලන්ත බෞද්ධ විහාරයේ මේ වර්ෂය සිදුකරන් ලබන වස්කාලයේ සිදුකර ලබන ධර්ම දේශනා මාලාවී අද පැවැත්වෙන්නේ විසි තුන්වැනි ධර්ම දේශනාවයි අද දවසේ ධර්මදේශනාවේ දායකත්වය හැරි දෙමට ගොඩ මහත්මයත් මානෙල් දෙමට ගොඩ මහත්මයත් වගේම කවිී හේවා විතාරණ තනවන් ඇතුළු කොට ඇති ඒ පවුලේ උදවිය භාරගෙන තිබෙනවා ඊය දවසට ක හේවා විතාරණ තරුණු මහත්මයාගේ දයාබර මෑණියන් වහන්සේ කුසුම් හේවා විතාරණ මහත්මය අබහව ප්‍රාප්තු වෙලා මාසතුනක් ගතවුණා මානය දෙමටකට මහත්මියගේ ධයාබර සහෝදරියඒ වෙනුවෙන් ඊ දවසේ දානය පූජා කරලා සගසත්තුව ධානයක් පූජා කරලා අද දවසේ මේ ධර්මදාානය ආමිසධානය පූජා කර අද දවසේ කුසුම් ඒවාවිතාරණ මහත්මියටත් තිස්ස හේවාවිතාරණ මහත්මයාටත් සිං අනමෝදන් කරන්නට ධර්ම දේශනාවේ දායකත්වය ඒ ඇත්තැන් දරනම්. අධ ධර්ම දේශනාවිදිත් අපි සාකච්ඡා කරන්න පින්වතුනි සත්ති බෝධිපාක්ෂික ධර්මයන්ගේ අවසානටම සඳහන් වෙන ආර්යස්ටාංගික මාර්ගය පිළිබඳවයි එහි සම්මාකම්මන්ට කියන මාර්ගාන්ගේය, ිබඳවයි අද ධර්ම දීශනාව අපි සාකච්ඡා කරන්නට කරුණු විදහදක් වන්නට බලාපොරොත්තු වෙන්නේ. මං කෑමති ඔබෙන් ප්‍රශ්නයක් කහන්න ඒ තමයි මේ ප්‍රශ්නය මං අහානකට උත්තරේ ඔබ හිතිං දෙන්න ඕනේ. ඉති හිතිං ප්‍රශ්නට පිළතුර දෙන්න දැන් ගොඩක් බනහලා තියෙනවා සිහ එනිසා අපි බලමු මේ දහම් දැනුව පිළිබඳවෝ බෙහි මතකය අවධි කරන්න සම්මාම්මන්ට පවහම්ම කදද හිතට එන්නේ. උත්තර දෙන්න ඕන නැහැ හිතෙන් හිතන්න සම්මාකම්මන්ත කියන්නේෙ මොකත්. සැගට එන සිතුවිලිත් එක එකන සම්මාකම්මන්තම්මන්ත පාලීට සිංහලෙන් පරිවර්තනය කර හම එන්නේ හප කමාන්ත ගක්ලාට ඔබ පාඩැන් කල්ල තින හපත් කර්මාන්ත සම්මා කම්මන්ට කියන කම්මන්තෙනකේ හපත් කර්මාන්ත කියලා එන්නේ දැ කත්ධාපු උත්තරේ උත්තරේ හිතේ තියා ගැන්න ඒතකොට බලමු උදුහාමුදුරුව දේශනා කරපුදී කුමක්ද කියලා. ඇ ඇති බද්ධමත් අයට දැන් සම්මා කම්මන්ත කියනෙකට වෙන අදහසත් යන් හිටියක් ම මාතෘකා පාටය කියනකොට ඒකත් එක්ක සංසන්දලය කරන්න දන්නවාම සම්මා කම්මන්ත කියර කියන්නේ මෙන්න මේ දේනේද කියලා එක පාලේ තුළ පාටහේ තුළ තිබුණා පංහෙම කිව්වේ හුඟක් අය පැරදි අවබෝධයක ඉන්නවා සම්මා කම්මන්තකයන් යහපත් කර්මාන්ත දැක්ක මේ YouTubeිකෙත් බෞද්ධ නාලිකාවක් කරගෙන යනකට් කියයක් සම්මාකම්මන්ත කියලා මේ බෞද්ධ ව්‍යාපාරික මහත්තුරුම ගෙනහලා සාකච්ඡා කරනොයිම ඒ වැඩසටහනේ නම සම්මාකම්මන්ත තුරේ ඒකයින් ජනගත කරන්නේ සම්මාකම්මන්ත කියන්නේ මේ යහපත් කර්මාන්තය යහපත් රස්සා වල් යහපත් ව්‍යාපාරයන් කරනවා කියන එකයි යහපත් ව්‍යාපාර කරනවා කියනක තමයි පුදු ජනමතයේ තියෙන්නේ සම්මාකම්මන්ත කියනෙකට යහපත් කර්මාන්ත එනිසානි ඒ ව්‍යාපාරකයෝ ගෙනහල්ලා ඉගුල්ලං එක්ක කරන සම්මක සාකච්චාව ගට එගුළඟ ජවිතය කොහොද කරන්නේ මනාද කරන සමාජ සේවය කොච්චර ධාර්මිකද සේවක සුභසාධනයමකදද සමාජ සුපසාධනය මනවාදේ ඒ ආයතනින් කරන්නේ මේ එනිසා සම්මා කම්මන්ත කියන නමින් ඒක දාලතියනකින් අත්තරමයකට එන්නවන වචන තාවන් සම්මා ආජීව. අපි කතා කරන්න සම්මාකම්මන්ත කියල ගොඩක් අයි හිතන් ඉන්නට කතා කරන්න සම්මා ආජීව යහපත් දිවි පැවැත්ම. යහපත් දිවිපැවැත්ම කියනකට අපි කියෙන නොකළ යුතු වෙළඳාම් පහක් ගැන මෙන්න මේ අපි කරන්න නෑ කියලා. ත්‍රේවැයි තොරව කරගෙන යන ව්‍යාපාරයන් තමයිමා දෙවන්ගේ දිවි පැවැත්ම සඳහා කරන්න ආවූ රකයාාව. සම්මා කම්මන්ත කියන්නේ රැකියාවන් නෙමේ යහපත් කර්මාන්ත කෙනකින් අදහස් කරන යහපත් රස්සාවල් රැකියාවල් කියනක නෙමේ තම්මා කම්මන්ත කියනෙමකදද පානාති පාතාවේරමනි තමන් ප්‍රාණගහතෙන් වැරකෙනවනන් අධින්නාදානා වේරමනි සොරකම් කිරීමෙන් වැලකෙනවනම් කාමේසු මිච්චාචාරා වැරදි කාමසේවනයෙන් අයින්වෙනවනන් අයං උච්චත අවසෝ සම්මාකම්වන්තු. මහනෙන මෙන්න මේ තමයි සම්මාකම්මන්ත කියන් තව පැත්තකින් අප සරලකරොත් අප කතා කරගෙන අපපු විදිහට කයින් සිදුවන්නා වූ වැරදි තුන දසා කුසල් වලට යනකොට කයින් සිදුවන්න වූ වැරදිත් තුනෙන් වැලකීම තමයි සම්මාකම්මන්ත එක මහර මුල් ධර්මදේශනාව ත් කිව්වේ පින්වතුන අපි දස අකුසල් සහ අර්්‍යෂ්ඨාංගික මාර්ග අතර තියන සම්බන්ධය අපිට හොඳට තේරෙනවා කිය ධර්ම දේශනා මාලාවේ මේ ධර්මකාරණ අට පිළිබඳව වැඩි දුර සාකච්ඡා කරනකොට. එහෙමනම් කයින් වෙන වැරදිතුනයි මොනවද ප්‍රාණගාත අදත්තාදාන කාමමිත්‍යචාර. සතුන් මැරීම සතුන්ට හිංසා කිරීම සොරකම් කිරීම අන් සතුදේ ගැනීම ස වැරදිකාම සේවනය. තොට මේ වැයින් යම් කිසි කෙනෙක් වෙෙන්වෙනවනම් ඒ අපි අර ධර්ම දේශනාවගේ සඳහන් කරා කාය දු්ච සහ කාය සුචරිත කියලා. ම් ඔන්න කාය දුෂ්චරිත කියන්නේ මේ තුන කිරීම කාය සුචරිත කියල කියන්නේ කයින් සිදුවන්නා වූ ත්‍රවි සුචරයන් ත්‍රවිධ දුෂ්චරිත සහ ත්‍රවිදධ සුචරතියන් ගන කතා කර. මේකදී අපි කියන්නේ මේ කාරණත්තුුණෙන් වෙං වෙලා ඉන්නවනං ඒක සම්මාකම්මන්ත එතක දැන් ඔට දැන් බණවිවරයි. සම්මාකම්මන්ත කියනෙක ඔතනින් ධර්ම දේශනා අවසන් කරන්න පුළුවොන්. සිට වඩා වැඩි ගැඹුරු විග්‍රරහයා අවශ්‍ය කරන්නේ නෑ. හැබැයි මේකේ මෙහෙම කිව්වට අපේ හිතට තවම ගැඹුරින් දැනිල නැපි දන්න අපි හමෝම දන්නවා පෙරපාසල් දරුවක් ගිඳම් අපි හමෝම දන්නවා මේ කියන කාරණත්තුන පැරදිී කියන එක නමුත් අපේ ජීවිත කාලේ පුරාම යම් යම් අවස්ථාවන් වලදී මේ කීපියෝ යම් යම් මට්ටමකින් සිද්ධ වෙන්නට ඇති සිදු වෙලා ඇති. තමයි අපි ප්‍රථජ්්‍යාන මිනිසුකයන් ඒකයි අපිට. එහෙම නං ඒ ප්‍රතග්්‍යන ස්වභාවය අනුව සහ අී අකුසල කර්මයන්ගේ ක්‍රියාත්මක භාවය අනුව ඒ වගේ දීවල් මෙ දස අකුසලය අම්ම යම්මයම් මට්ටමහි අපේ ජීවිතවල්වල සිද්ධ වෙලා තියෙනවා. යි එහෙම කියල එක නියති කර්මවාදයක් වඩවා නෙමෙයි අපිට එකෙන් නිදහස් වෙන්න පුළුවන්. ංචානන්තර්ය පාපකර්මයන්ගෙන් හැර ඉන් මෙහා දේවල් වලින් අපි සුද්ධි අසුද්ධි පච්චත්තා නාන්‍යමඥන් විසෝධයේ පිරිසුදුවීම සහ පිරිසිුදු වීම තියෙන තමා මතමයි නා්‍යමංයක්න් විසෝදයේ තව කෙනෙකුට තව කෙනෙක් පිසිුදු කරන්න බැහැ. එස අපිට අපිව තමන්ව තමන්ගේ අපි සුදු භාවේ තමන් තේරුම් ගන්න ටෝනේ ඒතුළින් තම පිරිසුදු බව තමා තුලින්ම ඇතිකරගන්න ටෝනි මේකට ඔහොඳ සූතරයක් මට හම්බෝනා. ඒ සූතරේ තමයි අපි චුල්ලකම විභංග සූතරය කියළ කියන්න. චුල්ලකම විභංග. බුදුරජාණන් වන්සේ ජේතවනාරාමේ වැඩ සිටිනකොට සුබභ කියල මානවකෙක් තරුණෙක් බුදුරජාණන් වහන්සේ හමුවන්නට ආ. ඇවිල්ලා. සභමානවකයා ප්‍රශ්න ගීපයක් අහනෝ බදුරජාණන් වහන්සේගින් වැට කියන්නේ තෝ දෙය පුත්‍ර වූ සුභමානවකයක් කියල තොට තාත් අගේ නම තෝ දෙයිය බමුණගේ පුතාාවච්ච සුභමානවකයක් එ අහන බුදුහාමුදුරුවණ සමහරන්න අපපායුකා අල්පාවිස බොම කෙටිකාලය ජීවත්තවෙන්නේ ඒට හේතුවමකදද සමහරු ඉන්නවා දීඝායුකා එගුලු ගාක්කල් ජීවත්වෙන ඇයි එකට හේතුව කොටසක් කෙටි කාලයක් ඉදලා ඉක්මනින් මැරලයායන සමාරුංගක් කල් ජීවත් වෙනවා මේ කෙටි ල්ස ලබන්නයි දීර්ගායස ලබන්නයි හේතුවම කදද සමහරු ඉන්නවා බෞහා බාධ අපපා බාධහමහර ඉන්නවා හැම දාම ලෙඩ ලුව හම ැම ෙක්මතින ලුුවගක්ුමති වන ඩ මරුවත් වන තුටි මරුවත්තිවා හැමදාම බොහෝ ආබාද ඇතුව ජීවත් වෙනවා. සමහරු ඉන්න අප්පාබාද. අල්පාබාද මකලන්ට එච්චර උනක්හෙන් පිරිසාවක් හැතුනුොත් මිසක් වෙන එහෙම් බහින ලෙඩක් නෑ. තුට මේ සමහරු හැමදාම ලෙඩ්ඩු වෙලා ඉන්නත් බොහෝවාබාද ඇැතුව ඉන්නත් තව කෙනකුට අඩුවවෙංගලෙ හැද දෙන්නත් හේතුවෝ මොකක්ද. සමහර ඉන්නවා දුක්්බන්න ඒ ගුල්ලෝ දුර්වර්ණයි කැතයි. තුරම මිනිස්සු දුර්වර්ණ වෙන්නේ ඇයි ඇයි කැතවෙලා උපදින්නේ. සමහරු ඉන්නවා වන්නවන්තෝ හරිම ලස්සනයි අභිරූප තරයි මනාපයි දර්ශනා වහයි ප්‍රියදර්ශනී යයි දැකුම් කලුයි. එතකොට කෙනෙක් දුර්ුවර්ණ වෙන්න කැතවෙන්න අවලස්සන වෙන්න තව කෙනෙක් ලස්සන වෙන්න සුන්දර වෙන්න වර්ණවත් පෙන්න්න අභිරූප තර වෙන්න හේතුව මොකක්ද. සමහරෙන් අපේ සක්කා අල්පේසාකය දුප්පත් ොම දුපත් හරිට කන්න බන්න තැනක් නෑ ඉන්න හිටින්න දැනක් නෑ ඉන්න දෙයක් නෑ. ඒගොල්ලෝ අල්පේ සාක්‍යයි බො සාක්‍ය භාවෙන් අඩුයි මහත්භාවෙන් අඩුයි සමහරි ඉන්න මහේ සක්කා මහේ සාක්ක්‍ය සම්පණ බිරාජමානු බැබලෙන හරි පෞුරෂයඇතින් ඉතා ඉහලින් මහසාක්‍ය ලීලාවෙන් ඉන්න කොටසුත් ඉන්න අල්පේ සාක්ක්‍ය ලීලාවෙන් ඉන්න කොටසුත් තින්න. සමහරු අප බොෝගා මහා බොෝගා තමරු බොම ස්වල්ප බහෝගයක් තියෙන්නේ වෙච්චර ලොකු ධනයක් බොහෝග සම්පත් නෑ මහේ සක්කා මහාබහෝගා ඒකොල්ලන්ට සමහර කොටසකට පුළුවන් තරන් ගිඩකඩං යාන වාහන මේ තියන හැමදේම තියෙනු ේ අප බො මහාබොහෝග තියෙන උදවී මහේසාක්්‍ය වෙන අප පොහෝග තියෙනය අල්පේසාක්්‍ය වෙන. දෙවී අතරත් අල්පේසාක්‍ය මහේසාක්ක්‍ය කියන වචන දෙක සඳහන් වෙන අල්පේසාක්ක්‍ය මහේසාක්ක්‍ය දෙවවරු ලපිිය හාමුදුුල පින්ග මුූදන් කරන කොට සඳහන්කනතර අල්පේසාක්ක්‍ය භාවයෙන් සහ මහේසාක්ක්‍ය භාවේ දෙදිවිවුරු තින්නවා. තව කොටසක් ඉන්නවා නීච කොලීනා උච්චා කොලීනා ල හීනයි පහත් කුලවල ඉපදිලා තියෙන උච්චා කුලීනා සමහර උසස් සඇයි සම්මත කුලවල ඉපදිල තියෙනවා බුදුහාදුරණන්කාලේ හරියට මේ කුලවාදය ්‍රාහ්මණ ශස්ත්‍රය සුද්‍ර වයිශ්‍ය කියල ප්‍රධාන කුල හතරකට බෙදලතු වන ුළු සමස්ත සමාජම ඊට වඩහ තාව පහළ එවත් තිබුණ ඒ ඒ කුලේට අනු එගුල්ලට එකඒ ක්‍රියාකාරකම් බෙදා දීල තිබන සමාජය විසින්ම්ම එතකොට ශුදද්‍රයාගේ කාරය වනේ ශුද්‍ර කුලේපදිච්චාය එගුලන්ට උඩුකායිටයම් අඳන්න තහනම් ඇට ඒයට තිබුණන පිසුදු කිරීම් වැැසිෙලි ඇසකිලි පිරිසුදු කිරීමම් කානු සුද්දකිරම් නග පවිත්‍ර කිරීම යට ඇර ඉගුල්ලන්ට වෙන රසාාවක් තිබුණි නෑ අනුමත වනේ නෑ එතකොට ඉහළම කුලේ බමුණෝ මහා බ්‍රහ්මයාගේ රහ මනස්ේ මොක මාසි කියපු විදිහයට පහ එයාගේ මුවෙන් විපදිච්චාය ඒගොල තමයි පූජක කොට්ටාසය ඉහලම ඉන්න අය ඇති මේ කුලවාදය හරියට තිබුණා. තන්සාම තරුණේ අහන්නේ සුභමානෝක හන ඇයි සමරු පහත් කුල ඉඋපදින සමහර උසස්කුල එපදින්න කියලා. දුපප්ඥා පං්ඥවන්තු සමහරු ඉන්නවා දුප්ප්ඥයි ප්‍රඥාව අඩුයි මෝඩයි. මහරුඉන්නවා එමන එච්චරි ඉගෙන ග නෑ තමරු හොද ඉගන ගැතිී නො පඤ්ඥාවන්තෝ. එ මේ ප්‍රශ්න ටිකහනුව ඇයි මිනිස් සූ මෙහෙම විධත්වයක් ඇතු උපදින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මස්සකාමානව සත්තා කම්ම දායාදා කම්ම යෝනිී කම්ම බන්දුව කම්ම පටිසරනා කම්මං සත්‍යයේ විභජති යදිදංහිීනප්පනීතතායාති ගොඩක් අපිට පාඩක් වචනයක් කම් අස්සකා මානව සත්තා කම්ම දායාදා කම්ම යෝනි මානවකය මේ හැමදේකටම හේතුව කර්මයයි. කර්මය නිසා තමයි මෙහෙම වෙලතියන. අපි කර්මය දායාද කරගනඉන්නවා කර්මය උපපු කම්ම යෝනි කර්මය උපත්තියක් කරගන ඉන්නවා ඒ තුළින් අපි උපත ලබලතිෙනවා කම්ම බන්ධු අපේ නෑය වෙලතියනෙ කර්මය තමයි. කර්මය නෑෙක් කොට අප න නෑ ඇනේ ලඟින් ඉනිෙතර කර්මය අපේ නෑ එක් වගේ ඉන්න. කම්ම පටිසරණ ඒම පිළිසරණ වෙල තියන කම් මං සත්්‍යයේ විභජති මානවකය සත්වයන් ගො බෙදල තියෙන්නේ අර උඩ කියපු විදිහයට කරුණු හතක් අපි ගුවන මේ කරුණු හතට අනුව මිනිස්සු බෙදල තියෙන්නේ කර්මය අනුවයි පෙර බහෝල කරපු කර්මය අනුවයි තොරින් අජි දං හීනක් වනීත තායාති මේ හීන ඔභාවයන් වලට අපි පත් කරල තිෙන්නේ කර්මය කියල ඇති මේක මැචුල්ලකාම විභංග සූතරය මහාකාම විභංග සූතරයකල් දෙකත් තියෙනවා ඇතින් ඒකෙදී අපේ ධර්ම දේශනාවට අදාළ වෙන කොටස තමයි පින්වතුනි අපිට මේ කර්ම වලින් විසේසයම ඇයි අපි මේ කර්ම වලට එකතු වෙන්නේ ඒ කර්මෝල්ට එකතු නෑන් පස්සේ මේකේ තියෙනවාන අපපායුකා කියලා අල්පායස ලැබෙන්නේ ප්‍රාණගාතය කරපු අයට. ප්‍රාණගාතය කරහම ඒ අයට අල්පාවිස ලබෙනවා ප්‍රාණගාතන් වැළකිච්චායට දීර්ගාවිස ලැබෙනවා. තොර මේ අපි කියන කාරණාව වලින් අපිට එතට මේක තියෙනවා ඇයි බිනිස්වහබාද ඇතිවෙන්නේ එම නැත්තම් දුර්ුවර්ණ වෙන්නේ අල්පේසාක්‍ය මහේසාක්‍ය වෙන්නේ එතකට මේ දන්දී පුක්්‍රමයනු දන් නොදීපු අය තු අපිට මේ අද දවසේ මාතෘකාවට තියන්නේ ප්‍රාණගාතය, කරහම ඒ පුද්ගලයා අඩු ආයු සඇතු උපදිනවා ප්‍රාණගාත නොකරපුදවිය බොහෝකාලයක් අපේ ජීවිතයේ ආයු කාලය වින්දනය කරනෝ. අධන්නනාදාී කිය සූත්තරයක් තියෙනවා අධිනාදාහි සූතරයේ සඳහන් කරනවා චතුූහි ධම්මයෙහි සමනාගතෝ යථහා භූතන් නික්චිත්තෝ ඒවන් නිරයේ කතමයහි චතුූහි අගුත්තර නිකායි චතුක්ක නිපාතේ තියෙන අධින්නාදායි සූත්‍රයට අනුව මේ හොරකන් කරහම හොරකම මෙන්න මේක අදාළ වෙනවා චත්වූහි ධම්මෙහි සමන්නාගතෝ ධර්මකාරණා හතරකින් යුක්ත කෙනා යථහාබතං නික්කිත්තෝ ඒවන් නිරයේ මේ ලෝකෙන් චුතවෙලා නික්මුණ ගමම්ම නිරයට යන අපායට යනු. මොනවාද මේ හතර අත්තනාච අධිනාාදායි හෝති තමන් හොරකම් කරනවා පරංච අධිනාදාානයේ සමාධපේති අනිත් අයවත් හොරකං කරන්න යොමු කරගන්නවා. අධිනාාදාානේච සමනු්ඥෝහෝති අධිනාාධානයහි නිරන්තරයෙන්ම ජෙදනවා. අධිනාධානේච වන්නං භාසති හොරකකිීම හොඳ කියන හොඳකං කිරීමේ වටිනාකම කියනු. ඉමේහිකෝ භික්කවේ චතුූයි දම්ම සමන්නාගතෝ යතා පතන් නික්චිත්තෝයේ වං නිරයේ ඇන්න මේ භවයෙන් නික්මිච්ච ගමම්ම තමන් හොරකං කරනවනම් අනිත් අය හොරකමට අල්ලගන්න වනම් නිරන්තරේම හොරකං කරමින්ම ජීවත් වෙනවනම්. හොරකමෙහි වටිනාකම නිතර නිතර කියනවනං ඒ පුද්ලයා මැරිච්ච ගමම්ම මේ අපායගාමී වෙන. ත ව සූතරය සඳහගන ඉමෙහිකෝ දම්ම මේ සමන්න ආගතතු යතාපතක් නික්කිත්තෝ ඒවන් සග්ගි යම් කිසි කෙනෙක් මේ කියපු දඒවල්ලොලින් මිදෙන වන ඒ පුද්ගලයා මරණින් මතු සර්ග ලෝකයේ උපදිනවා එනම් ප්‍රාණඝාතය කරන්න නැත්නා අනිත් අයවත් ප්‍රාණගාතයට යොමු කරන්නේ නැත්නම් තමන් ඒක කරගෙන යන්නෙත් නැත්නම් එහි නිරන්තරෙන් යෙදන්නේ නැත්නම් එහි එහි වටිනාකම තවකෙනෙකුට කියන්නෙත් නැත්නම් අන්න එයා මැරුණට පස්සේස්ර්ග ලෝකෙහි උපත්තිය ලබනෝ ො එතින්දි කියනවා ඒ තවකාරණ කීපයක් එහෙම ො ඒම කරොත් මැරුුණයින් පස්සේ අපා යනවා මේවැන් වැලකු නොත් මැරණට පස්සේ දිවි ලෝකයනෝ මොවද පානාති පාති ප්‍රාණගහතය කරනවා අධිනාදායි හොරකං කරනවා මිච්චාචාරී වැරදි ජීවන්්‍රටාවක් ගෙනියනවා මුසාවාදී බුරු කියනවා පිසුනාවාචා බොහොම ඉස්වචන කියනවා කේලම් කියනවා පරුසාවාචා පරුස වචන තද සරබල වචන කියනවා සම්ප්පලාපා හිස්වචන කියනවා. අභිද්ජාලූ තන්හාව බහුලකොට තන්හාාවේ හැමතිස්සේම මසුරුකම තන්හාාව හිතේ දයාගෙන ඉන්නවා. බ්‍යාපන්න චිත්තා හැම තිස්සේම තවකෙනෙකට හානියයක් කරන සිතිින්. තව කෙනෙකුට කරදරයක් කරන සිටන්. තව කෙනකොට උගුලක් අට වන සිතින් විපත්තියක් කරන සිටින්. ඉන්නෝ දහාය මිච්චාදිච්චි වැරදි දර්ශනයක් තුළ ඉන්න. බදුහාමුදුරුවෝ ගැන ධර්මය කෙන ආර්ය සංගහා කෙරෙහි විශ්වාසයක් නැතුව චතුරාර් සත්‍යය පිළිබඳව විශ්වාසයක් නැතුව වැරදි මතවල අදහස් වල ජීවත්වෙන පිරිසක්. එතකොට ඒ මිච්චාදිිට්යේ වැරදි අදහස තුළ ඉන්නකොට ඒ පුද්ගලයා මෙන්න මේකි කරුණුත් දහයෙන් යුක්ත කෙනා මරණින් මතු අපායගාමී වෙන හැබැයි මේකින් වෙන් වෙච්ච පුද්ගලයා මරණින් මතු ස්වර්ගෙට යනු එම ඇතන් දිවි ලෝකු උපත්තිය ලබනව තවර එෙනම් දැන් මරණින් මත් දැන් අපිට හිතනො මේ කාරණ ටික කිව් හම මේ හැම දෙයක්ම මගින් වෙලා යන දෙකත් තුනක් හරි වෙලතියෙනවා එහෙනම් මම වැැරුණහම අපායේ යනවද අපිට අපි හිතන මේ තවම අපා යන්නන මිනිසු මැරුණයි පස්සේ මරණින් මත්තේ අපා යම ගැන සූතර රසක් තියනු සූතර රැසක් තියනු එතකොට ඒ ැහූ හම අපිට බය හිතෙනවා එහෙනම් ැරුණැන් පස්සේ අපා ආවිද තොරයන් ඔබ ඉන්න වයසත් එක්ක ඔබ අපපෝහැරල බැලුවොත් මෙ කොහෙෙන් හරි එකල් දෙකක් මොුණ මොනවහරි වෙලා ඇති යතුොර අපේ ගිහි පැවිදි අපි හැමෝගෙම ජීවිතවල ඒ වගේ අකුසල කර්මයන් සිද්ධවෙල තියනො ්‍රභික්ෂන් වහන්සේලාට නම් ඒවයන් පිරිසිදුවීමට සංගාත්දේසාදී දේවයි ඇවැත් සිද්ධ වනාහම ඒ වැයි පිරිසුදු වෙන්න වෙනානුකූලව ක්‍රම තියනවා. තොරේ පිරිසුද වීමත් එක්ක තමන්ගේ හිත පිරිසුදු කරගන්නවා. තර දැන් ගිහිව් දැන්න වෙනත් ආගම්වල පවු සමාකිරීම කියල එකක් තියනු තමන්ගේ ආගමේ පූජකවරයාගාවට ගිහිල්ලා අපේ පියතුමන මකක් හරිය කියන වචනෙන් කියලා මෙන්න මේ දේවල් මගින් සිද්ධඋනා කියල පවු් සමා කරගන්නවා. භික්ෂූන් වහසේ වස් වසන්න පෙර ඒවගේ වස් වසට පස්සේ ඒ ඒ වැදී ඒ විනය කර්ම කරනවා එතුකොට මාසකට දෙවතාවක්වත් ඒ වගේ උපසම්පාන භික්‍ෂූන් වහන්සේලාට සිදු කළ යුතු විනය කර්ම තියනවා. ොට ඒ වැයිදී ඒ ඇත්තන්ගේ මනසි පිරිසුතු කරගන්න වෙච් අකසල් වලින් මිඳන්නට අවස්ථාව සරසලා දීලා තියනවා ගිහිපිින් ොතුන්ටම කකද කරන්න තැන් අපි පන්සල් සමාධදංගන පන්සිල් කැඩනනෑ මෙතර තියනෙම මේ පංචසීල ප්‍රතිපත්තිය සම්පූර්ණම් එතන තියනවා ඒක කැඩෙනෝ එෙනම් අපි මේව කරලෙහිද අපි මරණින් මතු අපායට යාවිද යටතාාවතන්නෙක් කිත්තෝ ඒවන් නිරේ නිරටමයි යන්න අපායටමයි යන්න හැබැයි ගොඩක් දේවල් කරලා තියෙනි අපි සුගතයට යාවි කඩලා නැති අය හැබැයි ොහෙ හරිම එකක්කත් අංග සම්පූර්ණ වසිෙන් අපේ හිත්වල අංගසම්පූර්ණවම මේ වැන් අපි ජීවිත කාලයේ වැලපුනා කිය අපිට හිතන්නත් බෑවංකව හිතුවෝොත් එනිසා අපි කවුරුවක්කත් මාර්ගඵලලාබීන් නොවන නිසා සාමාන්‍ය ප්‍රතාා ජන සත්ත්වය නිසා අපි හිතට එකඟව එක පිළිගන්නට ඕනේ තමන්ට අවංක වෙන්නට ඕනි තරේ තමන් තමන්ට අවංක වීීමදි මන්ට දැනෙනවා එම් මම අපිතු මොනහරු මේවැන් ගුඩක් අපි බේ දහයම කඩලයි කියලා මේ දහය අපේ ජීවිතය වැරදි වෙැයි කියල හෙන අපට පිරිසිුදු වෙන්න බරිද ස් අපිට සම්මා කම්මන්ත කියන තැනට යන්න බැරිද ැ ගුඩ අපි සම්මා වාචාක් කිව්වනි සම්මා සංකප්පත් කිව්වනි ත්‍රදැන් සම්මා සංකප්පත් මෙතන තියෙනවා සම්මා වාචාත් මෙතන තියෙනවා සම්මා කම්මන්තත් මෙතන තියනු මේ කියීන කාරණා තුළ එතකට සම්මා දිිට්ියත් තිනෑ අන්තිමට තියෙන මච්චා දිිට්තියෙනි සම්මා දිට්ිය කිපු මාර්ගාංගයත් මෙතන වැඩෙනවා මේ වැංගෙන් වෙනකොට සම්මා සංකප්පගීපු මාර්ගාංගයත් වැඩෙනවා සම්මා වාචාගීපු මාර්ගාංග්‍යත් වැඩෙනවා සම්මා කම්මන්ත කිවපු මාර්ගාංගයත් වැඩෙනවා මේ මේ කාරර්ණාටිකෙන් අපි හිදෙනොට අපි හැබැයි අරම හිතුවත් මං මේ මේ අකුසල් කරලා තියෙනවා කියලා මව අනිවාර්ය අපා යනවා කියලා හිතෙන වනං අපි තුළ ආර්ස්ෂ්ටාංගික මාර්ගය වැඩෙන්න්නේ නෑ. එනිසා ඒ අකුසල් වෙලතියවන ඒ බල රහිත කරන්න අපි අපේ හිත දියුණු කරන්න ඕන අන්න වැදගත් තැන. දැන් එහෙනම් මේ අකුසල්වල බලය නැති බල් මේ මේ අකුසල්වල බලවත් භාවමකක්ද අපිව මැරුණට පස්ස අපායි යන එක සතරපායෙන් එකකට යනවා මයි මේ සූත්‍රවලට අනුව එනම් අපිට සතරපායෙන් බේරෙන්න්න බැරිද සතපයෙන් මේවා අපි කරලාතියන නම් අපි අපායට යනවාම නංගඉතින් තවදුරටත් අපේ ජීවිතේ පට හත්දේවල් කරන්න ඕන කමක්න මකද අපි දන්න මේෝ කරල තින අපි අපාටම යන්න කියර අන්න එත්තෙන් තිතමයි පින්ංගතු අපි වඩාත් හිතන්නට ඕන තැන එනිසා මේ හැම දෙයක් මතීතිය වෙච්ච දේවල් දැ මේ බනහන්න වාඩි වෙනකං මේ අපෙන් වෙලා ඇති බන කියන්න වාඩි වෙනකං මේවා අපෙන් වෙලා ඇති එ එතන ඉඳන් අපි අධස්ථායම කද පොඩිකාලිඳල මේ අපි කර පොඩිකාලින්දලා ප්‍රතග්්‍යාන ස්වභාවයන් වූ මේව කැඩුණා චෙදනය වුණා එනම් අපි අධිස්ථානයක් ඇති කරගන්නවා මම සතර අපායේ නොවැට්ටන්න මේ භාවය තුළදී උත්සහ කරනවා කියන එක මෙන්න මේ ප්‍රතිපත් ටික මම මේ භවේ තුළ ක්‍රියාත්ම කරනවා ඒතකොට මාව සතරපාය වැටෙන්නේ නෑ දැන් ඔබ දැන්න ඒ ප්‍රතිපත්වීම මොකද කියලා ඒක තමයි අපි සෝවාන් මාර්ගයට පලයට පත්වීම ත අපිට බොඩිකාලිඳල අදහසත් දීල තියනවා සෝවාං වෙන්න බැහැ දෙහාන ලබාගන්න බැහැ එක බොහොම අමාරු දුස්කරම කාර්රයක් ගාක් මේ සංසාරය තව කල්ප ගාන කාලේ ගත කරන්නටත්වයි සහර හිතන මේ ගෞතම් බුදු හාමුදුරන්ගේ ශාසනය තියෙන කාල දිවත් අපිට කරගන්න බෑ එ නිසාේ මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ කාලෙම මෙතේ බුදුන් දැක නිවන් ඩකින්නට පාර්තනා කරන්නේ මේ භවේ ගැනත් මේ බුදු හාමුදුරුවන්ගේ ධර්මය තියෙන කාලය පිළිබඳව ඒ තත්වයට පත්වෙන්න්න තමන්ට විශ්වාසයක් නෑ ට තමන් පිළිබඳ විශවාසයක් නැති නිසා අපි මෛත්‍රී වූසත්වයන් වහන්සේ හමුවේ දිවත් මේ මාර්ගඵලයකට පත්වෙන්න ටෝනේ ධානයක් ලබන්න ටෝනේ කියල හිතනවා ඉතින් එච්චර කාලයකට පහු කරන වන්නං අපි මේ මේ කටයුතු සසර දික්කර ගන්නේ අපි ධන දෙනඒවා සිලුටකි නේව මේ වැන් ඔක්කුගේම සංසාර දික්කර ගන්න දීවත් වැහමන අපේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගය සෝතආපන්න සෝතයට වැටෙනවා අතුරට වැටෙනවා කිය කියන්නේ ආරෂ්ටාංගික මාර්ගයට පිබිසීම නං. ඔබ අපායට යන මාර්ගෙන් වැලකිලා ඔබ අපි සඳහන් කරා සූත්‍රයේ සඳහන්ගන විදිහයට සෝත කියල කියන්නේ සාරිරරිුත් හාම්දුරන්ගේය ුදුරජාණන් වහන් සයහන්ුවන සාරිපපුත්ත මේ සෝතාපන්න සෝතාපන්න කියන මොකද සෝතාපන්න කියන්න සෝතාපන්න කියන කෙනාගේ ලක්‍ෂණ මොනවද මොකදද සෝආං වෙන්න ටෝනි ඒම කියල සෝතය කියන ොකද කියල සරුත්ත හමුදුරන්ගගේ ප්‍රශ්නරන තියවවෙලා වේ සරයුත්ත හම්්‍ර හංකාන භාග්‍යතු වහන්ස සෝතාපන්න වෙන්න අවශ්‍ය කරන මූලික කාරණාටික තමයි සපපුරස සන්සේ වෝ එමන තන් කල්්‍යාන මිත්‍රය යන්න ආස්සරය කිීම සත්පුරසයෙන් ආස්සරය කිරීම අද්ධර්මය ශ්‍රවණය කිරීම නුවනිින්වැෙනෙහි කිරීම යෝනි සෝමාන සිකාරය ගමන්තුල කුසලයක් ඇතිවෙනකට මේ කුසලේ මේකක්කුසලය කියල තේරුම් අරගණය එක ඩන්නනුව කටයුතු රීම යෝනි සසමාන සිකාරය පහැම දහම තක් කන්නවා ඉළන්ට ඒ යහපු ධර්මය තුළ තමන්ගේ ජීවිතය ගත කිරීම ධම්මානු දහම පටිපදාව දම්මානු දම පටිපදාව කියනීම කදද මේ කියන ආර්යෂ්ඨාංගක මාර්ගයේ තමන්ගේ ජීවන පටිපදාව කර ගැනීම එතවට අපිට සත්පුරුෂය ආශ්‍රය කරන්න පුළුවන් කල්ලායා අනමිත්‍ර ආශ්‍රරය කරනවනන් අපි ධර්ම මාර්ගයට බණ අහන්න ධර්මමා යොමුයනෝ. තු ධර්ම මාර්ගයට බන අහනකොට අපි ජෝනිසෝ මනසිකාරය දියුණු කරන යෝනිසෝ මනසිකාරය දියුණු කරනකොට අපි ධම්මානු ධම්ම පටිපත්තියට යොමුුවනවා. මෙන්න මේ කාරණා ටික හැම දවසකම මම මතක් කරේ මෙන්න මේ අද කියන කතාවට මකදද සතර අපායෙන් සප රපාය වැටනොත් හරිම භයනකයියි බොහොම කාලෙකට ගොඩඉන්න පුළුවන්කමක් නෑ. එනිසා මරණින් මතු ජීවිතය සතර අපායෙන් බේරෙන්න තක් මෙතෙක් කාලයක් ඔබ සිදුකරා වූ ආනන්තර්යපාපකර්ම හැර. අපාය උපත්ය ලබන පාපකර්මයන්ගෙන් බිඳන්නට අපායනො ඇති ඉන්නට හැබයි අර අපි අර මුලින් කිව් කර්ම හතක් කිවන අල්පාවිස වෙනයක දීර්ගාවිස වනයක ලස්සන වෙනේක කැතවෙනක මහාබෝග අල්ප බෝග මේවා කර්මයක්ත් එක්කේ යනු. ඒවා අපි නිවන් දකින භවේ දක්වාම ඒව ගමන් කරනු. තුට ඒ වැයි අඩු වැඩුවීමක් තමයි සංසාර ගමනද වෙන්නේ එනම් ඒවැ දුරුවරණ වෙන දේ වලකන්න ටෝන් අඩුවෙන් බෝග සම්පත් ලැබෙන දේයි අපි වලකන්න ටෝනේ වැඩීම් බෝග සම්පත් වැඩන්න දේ ප්‍රඥාව වැඩි වෙන දේ ආවිස වැඩි වෙන දේ ඒ ප්‍රතිපදාව ඉන්නකොට අපේ ගමන සාර්ථක වෙනවා මේ සූවාන් මාර්ගඵල ලැබීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සතර අපායිෙන් බේරීමයි සතරපායෙන් බේරෙන්න්නට අපි අරකීපු කාරණා හතර දියුණු කරන දියුණ කරන්න ටෝන එකදී දම්මානු දම්ම පටිපදාවේ නිරත වෙනවා කියලා ආර්ස්ටාංගික මාර්ගයේ නිරත වන්නට තමයි අධිෂ්ඨාන ති කරගන්න ටෝනි. දැන් කම්මස්සකාමානව සත්තා කම්ම දායාදාකම්ම යෝනිකම්ම බන්ධු කියන තැනින් කර්මය කම්ම බන්ධු කියන වචනට මං හරි ඇමති කද කර්මය ඥාතිවරයෙක් වගේ පස් මෙනෝ. හැමති සේම එක අපි දායාද කරගෙන න්නෝ. තුරේ බුද්ජංග ධර්ම වැඩීමේත් සඳහන් කරනවා තමන් තුළ සහ සද්ධි විහාරකය තුළ ඒ ඒ අයගේ වෙනස්කම් ඇතිවෙන්නේ කර්මය නිසා කියලා මෙනෙහි කරන්න කියලා. එතකොට අපිට ගැටුමක් ඇතිවෙන්නේ නෑ ඒ විහාරස්ථානක භික්ෂූ වහන්සේලා දෙනක්ඉන්න පඩ සිටින නම් තුන්නක් වැඩ සිටින න අතරමක් වැඩ සිටි නම්. ඒය අතර අරහීන පනීත තයම් යම් උසස් පහත් භාවයන් තියනවා වනම් එතිනි කැනයම් සහර කෙනෙකුට දැසීවල හාමුදුරුවට උගාක් ලාබ ැබුණ කොහේ ගියත් දානය ලැබුණ. ලෝසක හාමුදුරුවන්ට පාත්තරේටවක් කෙනෙකුට දානයක් වෙදන්න බැරි වුණා. එතකොට ඒ බදුහාමුදුරන්ගේ අතර හිටම ශ්‍රාෝක්‍යයන් වහන්සේලාට මෙහෙම කර්මය ක්‍රියාත්මක වුණ. එතකොට මේ විදිහට එක හාමුදුරුවන් වහන්සේලාට කර්මය විපාක දුන්නා ආකාරය වෙනස් එක එක සිටුවරුන්ට ඒ වඋදවයට කර්මය වෙනස්ව වෙන්න දුන්න ආකාරය වෙනස්. දම පදට්ට කතාව කතාවක් සඳහන්න හාමුදුරු නමක් පින්ඩ පාති වඩිනකොට මිනිසුන්ට පේන ඒ හාමුදුරන්ගේ පස්සෙන් ගෑන කෙනෙක් ය. ඒ ලොකු ප්‍රශ්යක් ව න මේ හාමුදුරයන යන තන මේ කාතාව යනෝකිල. පස්සේ රජුරන්ටත් මේ ආරංචේ ගිල බැල්ලුහම වජුරුවන්ටත් එහෙමම පේන. බුදු හාම්දුරන් ඉගල්ලබ හහා දුරජාන් වහසේගෙන ඇතට මෙෙම කාතාවක් එතන නැහැ. ඒ ඒ හාම්දුරන්ගේ අතී අපුසල කර්මයක් නිසාහි අපුසල කර්මයේ බලවත් භාවෙන් මන් පසේ බුදු වහරත් පසේ බුදුවරාණන් වහන්සේ නමකට අපොවාද කිරීම හේතුකොට ගෙන ත්තෙ උන්හසේ පත්වල තියෙන්නේ කියලා. ඇති බස්සේ රජුරුව කියනෝ වහන්සේ කොහවක්කත් පින්ට පාති වඩින් එපා මම පන්සලට දානටික ලැබෙන්න සලස්වන්නම් කියලා මොකද භික්ෂූන් වහන්සේලාට ආර සංගයාට හොඳ නෑ මිනිස්සුන්ට මේ කර්ය හමෝටම තේරෙන්නේෙ නෑ කියන එක. ඒවා ගීගත්තහම දැ බුදුරජාණන් වහන්සේ සියලු කෙලේසියන් ප්‍රහීන කරපු බුදුරජාණන් වහන්සේටත් හිසේ අමාරුව තුනටිය අමාරුව ඒවගේ අම්මයම් අපහසුකම් තිබිල තියෙනවා. තවට ඒවට අටුවාවේ දැක්වෙන කතාවතමයි මේ බෞතික ශරීරයේ තියෙන නිසා කෙලෙස්ියල්ලම නැසුවත් ෞතික ශරීරයේ තියනකන්ගේ එකන්නේ. ඒ භෞතික ශරීරයේ ආධහනය කෙරෙනකං ඒ ශරීරයට අදාලො වූ දුක්කැන් තිබනා කියන එක ොට ඒට අතීත අකුසල කර්මයන් බලපෑාව කියලා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ බොහොම ඉහලින්න අග්‍රස්ථානය ලබපු හාමුදුරුවෝ ඒ කිෘ්ධි ප්‍රාතිහාරි පාමෙන්ඒ හාමුදුරුවන්ට ඉහිටපු තැන ගල්ගුහාාවෙන් සිදුරකින් රිංගලක් පලවෙනිසැරේ වැඩම කරත් හැංගුනත් ඊළඟ ැරේ බලන්නවට අපපහු ඒකම ලැබෙනවා ඉතින් අන්තිමට උන්වහන්සේ ඒ ප්‍රශ්නයට මූුණ දුන්නා ඒ තමන්ගේ ඉෘදිය තිබු නටඒ පාවිච්චි කරලා එයි නිදහස්සුනේ නෑ අවසානයේ හොරුන්ගෙෙන් ගුටිකාලා ඒ කායික වේදනාවත් එක්කම තමයි මුගලන් මහරහතන් වහන්සේ පිරිුණුවම් පාලතියෙන් හේතුව තමන්ගේ පෙරභවේ දෙමවුපියන්ට ගහපු එකේ අකුසල විපාකය. එතුට බාන් අර දුග්බන් කතාවකත්තු වන නේද දුර්වර්ණ වෙන්න. ත්‍රේ දුර්වර්ණ වෙන එකෙටත් එක තැනක තියෙනවා මේ න සපිරි සුදුවෙචායගේ තරහාව දවේසේ තුළින් මන සපිරි සුදවෙච්ායි දුරුවර්ණ වෙනෝ කියලා ොට මුගලන් හාම් දුරන්ගේ පින්තුරත් අපි දකින්නේ නිල් පාටින් තද නිල් පාටිංක්ින් කියැන කලු පාට කියන එක. තකට එහෙම නං අපිට ඒ ඒ විදිහයට උපකල්පනය කරලා හිතන්න පුළුවන්. කොහමනත් පොදුව අපිට හිතන්න තියන්නේ කර්මය අපි කර්මය දායාද කරගන ඉන්නවා කර්මය නෑදායේ කොටගන ඉන්නවා. මේ කර්මය නිසා අපි බෙදලා තියෙනවා. ඔය අපි කිව අකුසල කර්මගෙන්. හැබැයි අපි තුළ කුසල කර්මත් තියෙනවා අපි හුඟක් කණගාටවෙන් හුඟක් දුක්වෙන්නේ හිත්‍රදවගන්නේ අපේ තියෙනකුසල කර්මයන් නිසා. එවගේම තව කෙනෙකුගේ අකුසල කර්මයන් ක්‍රියාත්මක වෙනකොටි ඒ තුළින් අපිත් අකුසල් සිද්ධ කරගන්න. තවගෙනුගේ කුසලයක් සිද්ධ වෙනකොට අපිට පුළුවන් කුසලයක් ක්‍රියාත්මක වෙනකොට ඔබට හොඳවාහනයක් කම්වෙලති ඔබ හොඳ නිවසක් කම්බවෙලත බ හොඳ ැකවක් කම් ෙලතිනවා ඔබට නීරෝගිකම ලැබිල තියෙන ඔ ඇති මේ ජීවත් එන්න පුළුවන් විදිහට කෙනෙකුට අතපානය නැතුව අපි අප බොෝගා කියල අල්ප බොෝ ගැන මේ ඔබට ජීවත් එන්න ප්‍රමාණි තියෙනවා කෙළන්න ඔබ මහා බොහෝගයි මහේසාක්්‍ය හැයි තැනකට පෞරුෂයක් ඇතුව ඉහල විදිහෙන් තැනකට ගමන් කරන්න පුළුවක් කව තුළ මහේසාක්ක්‍ය භාාවේ තියෙන. තු මහා බෝගයන්තිය න මන්ට වගේම තව කෙනකුට දෙන්න පුුළුවන් කම තියනවා ඔබ තුළ හොඳ පෙනුමක් තියෙනවා නීරෝගිකමතියනවා මේක කියපු අනිත් පැත්තත් අපි අර්කීපු කරුණු හත්තම අපි තුළ තියෙනු. එහෙනම් ඒමකදද ඒ අපේ කුසලකර්ම තර අපි කුසලකර්ම ම මච්චර සංසාරය කුසලකර්ම කරපු නිසා තමයි මට මේ දේවල් ලැබිල තියෙන්නේ. කියල අපි ඒ පැත්තෙන් හිත සතුළු කරගන්නවා අඩයි යි අපිට හානියක් වෙනකොට අපි හමරැලි වැටෙනකොට අපි කලුවෙනකොට කෙට්ටුව වෙනකොට ලෙඩ දුක් හැදනකොට අපි ගොඩක් ඒ ගැන හිතල දුක්වෙනවා කණගාටුවෙනවා මගේ අතීත අකුසල් කියලා හැබැයි අපි ඒ මත්තු වෙනකොට අපි හිතනු අපි අතීද කුසල් කරපු අයි එනිසා තමයි අපිට මේ අද ලැබිල තියෙන හැමදේකටම එක හේතුවක්ත් කර්මය දායාද කරගෙන තියන අපි ඒ කාරණක් හතම ගත්තහම එකට එකක් බැලූහම අපේ අඩු පැත්තයි වැඩි පැත්තයි මේ දෙකම තියෙනවා එනම් අපි හිත උපේක්ෂාවට නගාගන්න පුරුදු වෙන්නට ඕනි හිත උපේක්ෂාවට නගා ගැන මේ දෙකේම එකතුවක්ය මම කියන දැන්ට අප හිත හදා ගත්තොත් අපේ හුගක් කලාට අපේ ජීවිතේ මේ ආර්යෂ්ටාංගික මාර්ගය තුළින් ලබන්නාවු සහනය අපිට ලබාගන්නට පුළුවන් වෙනවා කට අපි මේ අද කියන කාරණාටික සම්මා වාචාකීප එකටත් සම්මා කම්මන්තකප එකටත් අදාලයි මකද මේ තුළි මේවැයින් විරමනය එනත අපි කියපු ප්‍රාණගාත අදත්තාදාන කාම්විත්‍යචාරකපු මේවැයින් විරමනය වෙන්වීම තමයි යහපත් කර්මාන්ත කියල කියන. අප වැන් වෙන්වෙන්න අධිස්ානයක් ඇතිකරගන්නම කදද ඇයි හේතුව මේව කරහම අපිට යථහාබතන් නික්චිත්තෝ ඒව නිරේ අපි නිරට මේ අනෝමයකින්. එ නිරේට යෑම වලක්ව ගන්න නම් අපි මේක වෙන් වෙන්න ටෝනි මේ එක විරමණය පුහුණු කරන්න ටෝන වෙන්වීම පුරුදු කරන්න ටෝනි. ඒ පුරුදු කරන්නට නම් මෙන්න මේ කර්මයගේපික තේරුම් ගන්න ටෝනි. ඒකයිම මෙච්චරවෙල මේ කර්මය ගැන සඳහන් කරේ ඒ කර්ම සංකල්පය අපි තේරුම් ගත්ත දවසට, අපි මෙවෙෙන් ඇත් කරෝ දැන් වෙල තියන්නේ අපි අපායි ගැන කියල දෙන්නේෙ නෑ අපය සංකල්පයක් දැන හුඟක් දරු අලුත් දරු තුළ අදහසක් නෑ අපායි කොහෙද තියෙන්නේ මේ උඩද තියෙන්නේ අද තියන්නේ පොලෝමටමින් කොච්චර පහළද තියෙන්නේ කියල් අපි හිතින් තර්කරොත් එහම තැනක් තියෙනවාදහෙම ලෝකයක් තියෙනවාද කියලා ඔන්න අපි මේ පාපෙන් ඇත්කරවන්නන්නේෙ නෑ ඒකට බියවෙන කොට කර්මය කිය එක තියෙනවාය අපි පසු පස්සේ එනවාය කියන විශවාසය ඇති කරගත්ත දවසට සදාචාරාත්මක පැත්තයේ අපේ වැඩි වෙනවා දියුණු වෙනවා හැබැයි බුද්ධිමත්තේ ඒක හිතානය නැව බුද්ධිත්ව හිතන කෙනාට මේක කරහම අපාය විශ්වාස කරන්න නැති කෙනෙකුට මේටික ගත්තා හමිතන්න පුළුවන් නෑ මේක කරහම මේකෙන් මට හානියක් වෙනවා අනිත් අයට හානියක් වෙනවා මටත් අනුන්ටත් දෙගොල්ලන්ටම හානියක් වෙන ගේ ප්‍රඥාව දුවල වෙනවා මේවි දිහට මගේ මානසික සෞඛ්‍ය නැතිවෙනවා කිය තමන් ඒක ආදීනවමෙනෙහික්කරොත් තමන්ට පුළුවන් කමති නො එයින් විදන්නට. ඉතින් එ නිසා අපි අද දවසේ ධර්ම දේශනාවේ කාරණාව තුළින් මේකපු කරුණු තුනෙන් අපි සම්මා කම්මන්ත කියල කියන්නේ කයින් වෙන වැරදි තුනෙන් මිදිලා ඉන්න එකයි ගෙනෙක හිතේ දැම්පත් කරගත්ත හම හ. ඒකයි අප එක මිඳෙන උත්සාහ කරන්නේ ඒවා කැඩුව හාම අපිට කරදරයක් අනුන්ට කරදරයක් අපිටත් අනුන්ටත් දෙගුල්ලටම හානයක් කරදරයක් විපත්වයක් පිණිස පවතින. ඒ නිසාපි පුළුවන් තරම් මේවැයි ඇත් වෙලා ඉන්නකොට අපි ආර්ස්තාංගක මාර්ගයට යුමුුවෙනවා. ඔබේතුකොට මේ ධර්මදීශන අවශ්‍රවනය කිරීම තුළින් මෙන්න මේවා එකක් එකක් හිතනකොට දැන් ධර්මසරවනය කරා ඉලන්න මේ එකයි තමන්ට මේ කරන්න හිතෙනකොට තමන්ගේවට පෙළබෙනකොට තු යෝනිසෝ මනසිකාරරි ඇති කරගන්නවා. කුසලේ අකුසලේ පව පින අපායට යනවා දිවිලූකට යනවා කියන මේ කාරණය තේරුම් අරගන එවා නරකදේවල් නොකරින්වා හරිදීවල් කරනවා. එතලින් තමන් දම්මානු දම්ම පටිපත්තියට යනු ඒ ප්‍රතිපත්ති මාර්ගී තමන් ගමන් කරනු. ්‍රී ගමන් කරනොට බුදු හාමුදුරුව ගැන ්‍රදධහ වැඩි වෙනවා ධර්මය ගන ්‍රද්ධා වැඩි වෙන ආර් සංඝයා කරහි ඔබ තුළ ්‍රද්ධහා වැඩි වෙනවා එවගේ ඔබ ආර්ය කාන්ත සීලය නිරන්තරීම රකින කෙනෙක් බවට පත් වෙනවා එසේ කිරීම තුළින් ඔබ තුළ සතරසති පට්ටහනය වැඩිුව වෙන සතරසති පට්ටහන දියුණ වෙනකොට සප්ත බුද්ජංග ධර්මයන් දියුණු වෙනවා සප්ත බුජ්ජංග ධර්මයන් දියුණුුවීම තුළින් ඔබට උතුම් වූ චතුරාර් සත්‍යවබෝධීම ලැබේ වාකීල අපි ප්‍රාර්ථනනා කරනවා. ආකාසට් ාජබුම් මට්හාාදීවාන ගා මහිද්දිකා ්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක් හන්තු ලෝක සාසනං ආ කාසට්ඨාජ බුම්මට්ටාදී වාන ගා මෛද්දිකා. පු්ඥන්තං අනු මෝදිත්වා චරංරක් හන්තු ඕක සාසනං ආ කාසට් ාජ බුම්මට්හාාදී වානා ගා මෛද්දිිකා. ප්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක් හංතුතං සදා. ද හැවර සනාවන්ට කාර්්නික පින්වතුනී අද ධර්ම දේශනාවේ දායකත්වය හැර දෙමටකොඩ මහත්මයත් මානයට දෙමටකොඩ මහත්මයත්ඒවගේ ඒ පවුලේ හැමෝම එකතු වෙලා කවිී ඒවාවිතා මහත්මයා වගේ මෙතුමාගේ දාාවර බිරිඳ නකොලා ඒවාවිතා මහත්මය ඇතුළු කොට ඇති හැම කෙනෙක්ම බලාපොරොත් වෙනවා මේ ලබාගත්තා පින දෙවියන්ට අනුමෝදන් කරලා දෙවියන්ගේ ආසිර්වාධය ආරක්ෂා රැක්වන්නේ පවුලේ හම කෙනෙකුටමත් දරුවන්ටත් හැමෝටමත් ඔබ හැම කෙනෙකුටමත් එවගේ තමන්ගේ දාෑබ්‍රරමෑණයන් වහන්සේ රෝගී වන්න කාලදී තමන්ට මහා ශක්තියක් වෙච්චේ තුමේ තුමාස කාර්මාසයක් විතර අසනී ප වෙලා හිටියඒ වෙලා හැම කෙනෙක්ම බෝධි පූජා පවත්තුමෙන් විධ පින්කම් කරමින් ඇතු ඒ දරුවන්ගේ අමාරු වෙලාවෙදී හිටේ හැමෝටම දෙවියන්ගේ ආසිර්වාධ ආරක්ෂා රක්වන්නේ සැලසේ වාකර පාර්තනා කරනෝ බැහැම කෙනෙකටමත් දේ වාසිර්වාදීව රැක්වන්නේ සැසේවාද දෙවියෝ. ඔබ ආරක්ෂා කරදිත්වා උතුම්මූ නිවන්සු එම සැනසිේත්වා කර සාදුකල දෙවියන්ට පින්ගන්න මෝද්දන් කර. එළඟට කුසුම් හේ වාවිතාරණ මහත්මිය තිස්සේ වාවිතාරනණ මහත්මය ඇතුළ කොට ඇති පරම්පරාවමිය පරලවගිය සියලූම ඇත්තෝ. ඒ විතාාන්න පරම්පරාාවමිය පරලවගේ හැම කෙනෙක්ම තමන්ගේ ධෑබර මෑණියන් වහන්සේ පාණන් වහන්සේ සහෝදරයා සහෝදදිරි ඇතුළකොට ඇති හැමෝේ පින් අන මෝදන් වෙත්වා. එවගේ හැරිදිමට ගොඩ මහත්මයාගේ ධෑබර පියතුමානන් මෑනියන්වගේ මානෙල් මහත්මියගේ ධෑබර මෑනියන් පියානන් ඇතුළුකොට ඇති. ඒ පරම්පරානුගත මේ පරලවගේ හැම කෙනෙක්මත් පින් අනුමෝදං වෙලා ගෙනන්ෙන් අත්ම දිලා ස පැහැති ආත් භාවයක්ගේ උපත්තිය ලබාගනිත්වා උතුම් වූ නිවන්සුවයම සැනසීමට පත්වෙත්වා ධර්මාස්්‍රවනය කරන්නට පැමණි ඔබන ම යුත්මය පලගේ හැම කෙනෙක්ම උතුම් වූ නිවන්සුවයම් සැනසත්වා කිය සාධකර පාර්ථනා කරන්න ඔබ හැම කෙනෙකටම තුන්රුවන්ගේ ආ සිර්වාධ ආරක්ෂා රැක්වන්න සැලසේවා දේවාසිර්වාදව රැක් වන්න සැලසේවා මේ වෙලාවිදී යම් කිසි කෙනෙක් රෝගීව ඉන්නවනම් කායි මානසිකව පීඩනයක පත්වල ඉන්නවාවනම් කොරවන අරෝගය පළදිච්චාය සුව විමින් පවතිනය ඒ පවුල්ලල හැම කෙනෙක් ඔබ දන්නයව මේ වෙලා වෙ සිහිට නගා ගන්න. ඒ හැම කෙනෙකු මික්මං සුවේ ලැබේවා කායික මානසික සුව විදාවේවා තිදුක් නීරෝගි භාවි සලසේවා පැහැමටම මේ පින උතුම් වූ නිවන්සුවේ සඳහාම ඒතු වාසනාවීවා කල සාධකර පාර්ථනා කරන්න. බුද්ධානන් ජීවිතස්ස නසක්කා කියනචි අන්තරා යෝකාතුන්, බුද්ානන් සබබන්නරන් සීනං නසක්කාගේනචි අන්තරා යෝකාතුම්. බුද්ධානන් වත්තිං සමහාපුරස ලක්ඛනනාන න්නනසක්කාගේනචි අන්තරා යෝකාතුම්. බුද්ධානග විහරජතුන්නම් පච්චයානම් නසක්කා කියනචින්තරා යෝකාතුන් හිමේ සංචතුන්නන් අච්චරයානං නසක්කා ගේනචින්තරා යෝකාතුන් ඒ තේෙනන සච්ච ව්‍යයනෑ. අන්තරායෝ අසේසතෝමා, රාධයෝවිනස් සංතූ ජයසිද්ධී භවන්තුති මෝටම තෙරුවන්සරණ.